හොඳයි එතකොට කෝෂ පද්ධති විදිහටම හරි කෝෂ පද්ධති විදිහටම අපි කතා කරනවා කෝෂ පද්ධති විදිහටම අද අපි කතා කරනවා බල්බ පද්ධති කියන එක ගැන බල්බ පද්ධති එතකොට කෝෂ පද්ධති වලදීත් මතක් වෙන්න මතක් කර මතක ඇති ඔයාලට ශ්‍රේණිගත පද්ධතියක් කියලා කිව්ව කෝෂ පද්ධතියේ එමෙ එක දිගට කෝෂ ටික සෙට් කරලා තියෙනවා නම් ඒක ශ්‍රේණිගතයි කියලා කිව්වා මෙයාලගේ මේ කෙනෙක්ට සමාන්තරව සෙට් කරලා තියෙනවා නම් ඒක අපි කිව්වා මේව සෙට් කරලා තියෙන එක නේද කිව්වා මේක සමාන්තරගත කෝෂ පද්ධතියක් කියලා හරි මේක ශ්‍රේණිගත කෝෂ පද්ධතියක් කිව්වා මේක සමාන්තරගත කෝෂ පද්ධතියක් කියලා කිව්වා ඔය විදිහටම ශ්‍රේණිගත බල්බ පද්ධතිය සහ සමාන්තරගත බල්බ පද්ධතිය ගැන අපිට කතා කරන්න පුළුවන් හරි බල්බ එක පෙළට සම්බන්ධ කරලා තියෙනවා නම් ශ්‍රේණිගත බල්බ පද්ධතිය බල්බ එකිනෙකට සමාන්තරව සම්බන්ධ කරලා තියෙනවා නම් ඒක සමාන්තරගත බල්බ පද්ධතිය. හොඳයි. අපි බලමු කොහොමද මේ දෙක හදාගන්නේ කියලා. මේ විදිහට බල්බේ තිබ්බාම හරි. දන්නවා මේ බල්බේ යට අග්‍රය ධනාග්‍රය ඉහළ අග්‍රය ඍණාග්‍රය වටේ තියෙන තීරුව. ඍණාග්‍රය. හරි. අපිට අපි සම්බන්ධ කරන්න මෙන්න මේ විදිහට හොඳයි මට කියන්න මේක මෙහෙම සම්බන්ධ කරන එකද හරි මේ විදිහට සම්බන්ධ කරන එකද හරි තවත් බල්බයක් අරින්න ඕනවා ගන්න පුළුවන් එහෙම නැත්තම් කෝකද හරි මෙතන එකද හරි දෙකද හරි කොයි විදියට සම්බන්ධ කරන එකද හරි කියන්න බලන්න මේ ටික අතුරින් එකද හරි දෙකද හරි එකේවත් දෙකේවත් වෙනසක් පේන්නේ නැද්ද දෙක දෙක කියලාද කියන්නේ එක අනිත් අය මොකද කියන්නේ දෙක තව දෙක 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 එක එක හොඳයි අපි අහමු දිලාන් දිලාන් කියනවානේ එක කියලා කියන්නේ හේතුව මොකද්ද නිකන් රූපෙ දිහා බලලා එක ලස්සන වගේ හිතුන නිසා මොකද්ද හේතුව හිතා දන්නවද එතන හිතන නිසා කීවද? දෙහා බලද්දී ඒක කියලා හිතුණා. ඒ නිසා කීවා. එහෙමද? හරි. හොඳයි. තව අපි අහමු කායන් හරි. චමිත, මන්දිර එකද හරි දෙකද හරි? එක හරි නම් ඇයි හේතුව? දෙක හරි නම් ඇයි හේතුව? හොඳයි හරි අවබෝධයක් නැහැ වගේනේ බලමු ගෙදර ඉඳන් අනිවාර්යෙන් කරලා බලන්න බල්බ් තුනක් අරගෙන ධන ඍණ එක එක විදියට සම්බන්ධ කරලා සෙට් කරලා බලන්න බල්බ් මොකද වෙන්නේ දැල් වෙනවද දැල් වෙන්නේ නැහැද කියලා හරි වැරදි මෙන්න මේ ක්‍රමය හරි ක්‍රමය මෙන්න මේක හරි හේතුව බලන්න හරි බල්බ් එක
හරි බල්බ් එක බල්බ් එකේ මේක ධනාග්‍රයෙන් ඍණාග්‍රය එතකොට බල්බ් එකක් පත්තු වෙනවා කියලා කියන්නේ ධනාග්‍රයෙන් මෙහෙම ආලෝකය ගිහලා ඍණාග්‍රයෙන් එළියට එන්න ඕන හරි ධනාග්‍රයෙන් ආලෝකය නෙමෙයි ධනාග්‍රයෙන් කරන්ට් එක ගිහලා මෙහෙම ගිහලා ඍණාග්‍රයෙන් එළියට එන්න ඕන හරි දැන් මේකෙදි බලන්න ධනාග්‍රයෙන් ආලෝකය ගියා ඍණාග්‍රයෙන් එළියට ආවේ හින්දා මේ බල්බ් එක පත්තු වෙනවා मेके धनाग्रेन आलोक ऋणाग्रेन बलबे धनाग्रेन विद्युत धारा धनाग्रेन विद्युत धारा गिया ऋणाग्रेन एलियट आरे धन कीनो मेक पत्न मेतनी बल धनाग्रेन आलोक अतुनो हरी ऋणाग्रेन एलियटेनो हरी अब मे अतुल उत्साह ऋणाग्रे ऋणाग्रेम ऋणाग्रेम एलियटेन उत्साह एक बैटरी अक्कुना संबंध करोट श्रेणीगत बल पद्धति आख्यान मुखदेल बल हर श्रेणीगत बल पद्धति के लोग बल्बी बल पेट अड़े श्रेणीगत बल्ब पद्धति सभी बल्ब सेट करो महादीन संकेत श्रेणीगत अरे अभी बल्ब एंदेम बल्ब सेट कर समांतरगत विधि समांतर मेकड़ा समांतर बल्ब पद्धति एक अवस्था वेदी හරි මේ එක එක අවස්ථාවේදී බල්බල ආලෝකය කොහොමද ගමන් කරන විද්‍යුත් ධාරාවට මොකද වෙන්නේ විද්‍යුත් ධාරාව සමාන විද්‍යුත් ධාරාවක් ගමන් කරනවද අසමාන විද්‍යුත් ධාරාවක් ගමන් කරනවද මොකද වෙන්නේ කියලා අපි සාකච්ඡා කරන්න ඕන හරි මේකෙත් මම අදින්නම් කොහොමද මේ ධන ඍණ හොයාගන්නේ කියලා ඔයාලට හරි ඔන්න උඩ බල්බේ තියෙන පළවෙනිදම හරි संबंध ऋणाग्रेनाग्रेमेंगे ग्र संबंध धन संबंध पारिपाविक तो गोट मे एक अवस्था दी बलबे आलोक मुखदेन दीप्ति अट मुखदेवी अरे इट पे इट पे बल समांतर वेदी मुखदेवी मे वे आलोक मुखदेवी अरे देन समांतर मे बल पद्धति से मेतनी अंकिस धारावक ऐके धारावक मे धाराव समान कोटास्तुन कट बेदिरा
මේ බල්බ තුනින්ම එකම ධාරාවක් ගමන් කරනවා. හරි. මේ මොකද වෙන්නේ? මේ බල්බ තුනටම සමානව ධාරාවක් ගමන් කරනවා මේ බල්බ තුන හරහාම. හරි. මට කියන්නකෝ බල්බ තුන හරහාම සමාන ධාරාවක් ගමන් කරනවා නම් සමාන්තර පද්ධති අවස්ථාවේදී බල්බ තුන හරහාම සමාන්තර ධාරාවක් ගමන් කරනවා sorry බල්බ තුන හරහාම සමාන ධාරාවක් ගමන් කරනවා නම් සමාන්තර අවස්ථාවේදී බල්බවල දීප්තියට මොකද වෙන්නේ බල්බවල දීප්තිය අසමාන වෙනවද සමාන වෙනවද අසමාන වෙනවා නම් කාගේද වැඩි කාගේද අඩු වෙන්නේ එතන කියන්නේ බලන්න යාලේ ගමන් කරන ධාරාව සමානයි නම් මොකද වෙන්නේ සමාන වෙනවා දීප්තිය සමාන වෙනව නේද ඇයි මේ හැම එක්කෙනාගේම ගලන කරන්ට් එක සමානයි ධාරාව සමානයි හැම එක්කෙනාගේම ගලන ධාරාව සමානයි නම් මොකද වෙන්නේ මෙයාලේ ගමන් කරන මේකද මෙයාලගේ දීප්තිය සමාන වෙනවා වෙයි මෙතෙන් දෙද්දින් එහෙම නැහැ හරි මෙතෙන් දෙද්දින් ඒක එහෙම වෙන්නේ නැහැ මෙතෙන් දෙද්දි ඒක වෙනස් වෙනවා මෙතන බල්බ් එකක් කියලා කියන ළමයි විභව බාධකයක්. හරි. අපි නොදන්න උනාට බල්බ් එකනොත් තියෙන පොඩි කරන්ට් එක යන පොඩි බාධා කිරිල්ලක්. හරි. ඒ නිසා මෙතනින් I කියන කරන්ට් එකක් දුන්නාට මෙතන ඉඳන් මෙතෙන්ටින් කරන්ට් එක පොඩ්ඩක් අඩු වෙනවා. මෙතෙන් යන්නේ කරන්ට් එක අඩු වෙලා මෙයාගේ මේ බල්බ් එක. හරි. සෙතනින් යාට මෙතනදී ආය කරන්ට් එක පොඩ්ඩක් අඩු වෙනවා. දැන් මෙතෙන් යන්නේ ඊටත් වඩා අඩු කරන්ට් එකක් තමයි මේ බල්බ් හරහා යන්නේ. හරි දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ බල්බ් එක හරහා වැඩි ධාරාවක් ගින් තියන මේක හරහා ඊට අඩුයි මේකට ඇදි ධාරාව ඊටත් වඩා අඩුයි. එතකොට මේ වගේ බල්බ් වල දීප්ති වලට මොකද වෙන්නේ? බල්බේ දීප්තිය සමානයිද අසමානයිද මොකද වෙන්නේ? මෙයාගේ වැඩි ධාරාවක් මධ්‍යස්ථ ධාරාවක් අඩු ධාරාවක් මෙයා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? අසමානයි. අසමානයි. මට කියන්නේ කොයි බල්බේද වැඩි? මං නම් කරොත් එමෙයාල ABC කිය. कोई बाल बे दीप्ति है वैडी कौन की दीप्ति आडू ए बाल बे दीप्ति है वैडी सी बाल बे दीप्ति आडू ऐ ए बाल बे दीप्ति वैडी में नया तुलिंग गालना दारा वैडी सी बाल बे तुलिंग गालना दारा वा आडू अरे वेतना हम वेले मोहाला सिद्धि हों दरो लोड दागन अरे मकाद्दे बेन ने किये ना खतान दरे ඔන්න අපිට බල්බක් තියන ළමයි පද්ධති දෙකක්. හරි බල්බක් තියනවා පද්ධති දෙකක්. එතකොට බල්බ පද්ධති දෙකක් තිබ්බහම හරි මුලින්ම අපි තනි බල්බය අදිමුකෝ. තනි බල්බ ඔය විදිහට කෝෂයකට සෙට් කරලා තිබ්බොත් අවුලන්නේ බල්බේ දැල් වෙනවා සාමාන්‍ය විදිහට. හරි දැන් මේකෙදි මේ ශ්‍රේණිගත අවස්ථාවේදී හරි බල්බ දෙකක් අපි මෙහෙම එක පෙරට සකස් කරලා තිබ්බොත් AB කියලා. හරි AB කියලා මෙතනින් යම් කිසි ධාරාවක් යනවා. ඒ යන ධාරාවෙන් යම් ප්‍රමාණයක් මෙතනදී අඩු වෙලා තමයි ඊළාට මේක හරහා මේ බල්බය හරහා යන්නේ. හරි එතකොට A කියන බල්බය හරහා යන ධාරාව වැඩි B කියන බල්බය හරහා යන ධාරාව වැඩි. ඒ නිසා දීප්තිය සලකද්දී බෝඩ් එකේ පේන්නේ නැත්නම් කියන්න දීප්තිය සලකද්දී ඒවල දීප්තිය ඒවල දීප්තිය වැඩි බීවල දීප්තිය අඩුයි හරි හේතුව මෙයා ගන්න ධාරාව වැඩි මෙයාගේ ධාරාව අඩුයි හරි ඔන්නම තියෙනවා හරි ඉතින් අපි ඕකම ඇන්දොත් එහෙම මොකටද සමාන්තරගත පද්ධතියට අපිට බල්බ සෙට් වෙන්නේ මෙන්න මෙහෙමයි දැන් මෙතනින් යම් කිසි ධාරාවක් එනවා නම් මේ ධාරාව මේ දෙකට සමානව දෙකට බෙදලා තමවම යන්නේ සමානව දෙකට බෙදලා යන්නේ එතකොට බල්බ දෙකේම දීප්තිය මොකද වෙන්නේ AB කියලා මෙයාලා නම් කරොත් එහෙම A,B බල්බ දෙකේම දීප්තිය සමාන වෙනවා හරි A සහ B බල්බ දෙකේම දීප්තිය මොකද වෙන්නේ සමාන වෙනවා හරිද දැන් බල්බ තුනක් කරොත් එහෙම ඕක
හරි මේ පද්ධතිය ගැන හිතන්න බල්බ තුනක් තියෙනවා මේ පද්ධතිය මට කියන්නේ මේකේ වැඩිම ධාරාව යන්නේ කවුරු හරහාද මේ බල්බ තුනේ ABC බල්බ තුනේ වැඩිම ධාරාව යන්නේ කවුරු හරහාද ඒ හරහා ඔව් ඒ කියන බල්බය රණෙත් මෙම ධාරාව විතරයි දිගෙන ගන්නෙ පන්තිය ඒ කියන බල්බය රණෙසයාගේ ධාරාව වැඩි හරි ඊට පස්සේ C බල්බෙට ගහම යාගේ ධාරාව අඩු හොඳයි ඊට පස්සේ මේ අවස්ථාවට ගියපුවාම හරි බල්බ තුනේම යන්නේ මොනවද බල්බ තුනේම ගමන් කරන්නේ සමාන ධාරාවක් නේ මෙතන I කියලා ධාරාවක් ගියපුවාම එතන I කියලා ධාරාවක් ගියපුවාම I තුනෙන් බෙදිලා සමාන ධාරාවන් තුනක් තමයි බල්බ හරහා යන්නේ ඒ නිසා බල්බ තුනම දීප්තියෙන් සමානයි මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි හරි බල්බල දීප්තිය වැඩි මේ අවස්ථාවේදීද මේ අවස්ථාවේදීද බල්බල දීප්තිය වැඩි එක අවස්ථාවේදීද දෙක අවස්ථාවේදීද බල්බවල දැන් මෙතනත් බල්බල දීප්තිය සමානයි මේ බල්බ තුනේ දීප්තිය සමානයි වෙන වෙනම ගත්තාම එතකොට කොයි බල්බ පද්ධතියේද දීප්තිය වැඩි එක අවස්ථාව දෙක අවස්ථාව එක අවස්ථාවේ හරි අනිත් screen එක බොද නැහැ දැන් අහන්නේ මොකද්ද මම මේ එක අවස්ථාවේදීද බල්බල දීප්තිය වැඩි දෙක අවස්ථාවේදීද කියලා එක අවස්ථාවේදීද දෙක අවස්ථාවේදීද කියලා හරි පළවෙනි අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේදී කියලා කියන්නේ net නිමද අනිත් අය අදීෂා සමිත චරිත් දිලාන් කවීෂා මයිරුපාදේ ලක්ෂිකා මන්දිරා උදේශිකා කවීෂා දෙවමිනි එක හොඳයි ඔව් පළවෙනි අවස්ථාවේ පළවෙනි අවස්ථාවේදී මේ හේතුව බලමු ඇයි කියලා බලන්න පළවෙනි අවස්ථාවේදී මෙතනින් යන කරන්ට් එක දෙකට බෙදිලා යන්නේ එතකොට මෙයාට මෙයාට මේකෙන් භාගය 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 යන්නේ හැබැයි මෙතෙන්දි කරන්ට් එක කීර බෙදෙනවා කරන්ට් එක තුනට බෙදෙන ඒ නිසා අර එක බල්බයක් කරා යන කරන්ට් එක ධාරාව අඩු වෙනවා එතකොට එක බල්බයක් කරා යන ධාරාව අඩු වෙනවා කියන්නේ බල්බල දීප්තිය මේ අවස්ථාවට වඩා මෙතනදී අඩු වෙනවා හරි මම මතක තියා ගන්න ඕන සමාන්තරගතව සම්බන්ධ කරපුවාම බල්බවල දීප්තිය සමානයි මේ බල්බ ගණනේ වැඩි වෙද්දී දීප්තිය අඩු වෙනවා හරි ඊට පස්සේ ශ්‍රේණිගතව සම්බන්ධ කරපුවාම හරි ශ්‍රේණිගතව සම්බන්ධ කරපහම එක පළවෙනි බල්බේ දීප්තිය වැඩි එතනින් හරි යන්නේ යන්නේ යන්න දීප්තිය අඩු වෙගෙන යනවා හරි ඒක හොඳට මතක තියා ගන්න හරි හොඳයි මාත්‍රිකාව දාලනේ තියෙන එතකොට බල්බ පද්ධති කියලා රූප දෙකක් ඇඳගන්නේද තියෙන්නේ ආ ඔව් හරි ආයත් ස්ක්‍රීන් එක පොද වෙනවා හරි කමන්න ආදීෂ අපි ලියන්න තියෙන අපි ලියමුකෝ ලියන්න ආදීෂා ලියන්න බල්බ බල්බ ඒක ලියලා තියෙනද අපි එක පැලට සම්බන්ධ කරම ශ්‍රේණිගති පද්ධතියක් කියලා නැහැ නෑ නේ හරි ලියන්න බල්බ එක පැලට සම්බන්ධ කළ විට බල්බ එක පැලට සම්බන්ධ කළ විට එය එය ශ්‍රේණිගත පද්ධතියක් ලෙසද ශ්‍රේණිගත පද්ධතියක් ලෙසද ශ්‍රේණිගත පද්ධතියක් ලෙසද බල්බ බල්බ එකිනෙකට සමාන්තරව සම්බන්ධ කළ විට බල්බ එකිනෙකට සමාන්තරව සම්බන්ධ කළ විට සමාන්තර පද්ධතියක් ලෙසද සමාන්තර පද්ධතියක් ලෙසද
හැඳින්වේ? සමාන්තර පද්ධතියක් ලෙසද හැඳින්වේ? හොඳයි. ආයත පොත දෙකට බෙදන්න මෙන්න මෙහෙම. පළවෙනි අවස්ථාවම දින්න ඕන නැහැ. හරි. අඳින දෙවෙනි අවස්ථාව ඊට වඩා හොඳට පැහැදිලි වඳින්න ඕන. ධන සහ ඍණ අග්‍ර ලකුණු කරලා තියෙන්නත් ඕන. හරි. අඳින්න දෙකට බෙදන්න මේ පැති යන ශ්‍රේණිගත බල පද්ධති මේ පැති යන සමාන්තරගත බල පද්ධති කියලා. හරි. පැත්තක ලියන ශ්‍රේණිගත බල පද්ධතිය අනිත් පැත්තේ ලියන සමාන්තරගත බල පද්ධති කියලා. ශ්‍රේණිගත බල පද්ධති පැත්තේ අඳින්න මෙන්න මෙහෙම. හරි. බැටරිය තියෙන පැත්ත හරිද බලන්න ඉස්සෙල්. බැටරිය තියෙන පැත්ත හරිද? හා නයි කියන්නකෝ. කොතනද චරිතය කියන්න ඕන? වගුවේ මාතෘකාවක. ආ මේ පැති ලියන ශ්‍රේණිගත බල්බ පද්ධති මේ පැති ලියන සමාන්තරගත බල්බ පද්ධති. ගත බල්බ පද්ධති සමාන්තරගත බල්බ පද්ධති කියලා ලියලා මේ පැත්තේ අඳින්න මම අහන ප්‍රශ්නය කෝෂයේ සම්බන්ධ කරලා හරිද හරිනම් හේතුව ඇයි කෝෂයේ සම්බන්ධ කරලා හරිද හරිනම් හේතුව ඇයි වැරදිද ඔව් සම්ිත හරි හරි හේතුව මොකද්ද ධාරාව ගලන්නේ දකුණු දිශාවේ සිට වම් වම් පැත්ත දිශාවට නිසා දකුණු දිශාවෙන් ඉඳන් වමට කියලා කියන්න පුළුවන් අපිට. අපි කියන්නේ කොහේ ඉඳන් කොහෙට කියලාද? ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා. හරි. ධාරාව ගමන් කරනවා. ඔව්. ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා නේද? චවිතද කොට. ධනාග්‍රයේ සම්බන්ධ වෙන මොකටද? බල්බේ ධනාග්‍රයට. ඍණාග්‍රයේ සම්බන්ධ වෙන බල්බේ ඍණාග්‍රයට. හරි. අන්න ඔය සම්බන්ධ හරියට තියෙන්න ඕන. මේවා හය වසරේ ඉගෙන ගන්න තිබ්බ ඔයාලට ඈ. හරි ඒත් එක්කම අනිත් පැත්තේ අඳින්න බල්බ දෙකක් දාලා මේක නම් කරන්නේ එක අවස්ථාව කියලා කොට දැන් ඔන්න අපි මේවා ගැන විස්තර ලියන්න ඕන. ලියන්න මේක යටදී මුලින් පළවෙනි තල ලකුණ දාලා, එතන පළවෙනි තල ලකුණ දාලා ලියන්න. වියලි කෝෂයෙන් වියලි කෝෂයෙන් ලබා දෙන ධාරාව වියලි කෝෂයෙන් ලබා දෙන ධාරාව දිලන් ලියන්න තරුවක් දාලා වියලි කෝෂයෙන් ලබා දෙන ධාරාව වියලි කෝෂයෙන් ලබා දෙන ධාරාව
ඒ බල්බය ඔස්සේ ගමන් කරන විට ඒ බල්බය ඔස්සේ ගමන් කරන විට ඇතිවන බාධාව නිසා ඇතිවන බාධාව නිසා බී බල්බයට ඇතුළු වීමේදී එය බී බල්බයට ඇතුළු වීමේදී යම් ප්‍රමාණයකට අඩුවේ යම් ප්‍රමාණයකට අඩුවේ එකනම ලියන්න මේ නිසා බී බල්බය තුලින් ගලන ධාරාව ඒ බල්බය තුලින් ගලන ධාරාවට වඩා අඩුය එනම් ඒ බල්බය වැඩි දීප්තියෙන්ද බී බල්බය ඊට වඩා අඩු දීප්තියකින්ද බී බල්බය ඊට වඩා අඩු දීප්තියකින්ද දැල්වේ හරි ඉලෙලෙල මේ පැත්තේ දරුවක් දාලා ලියන්න ඒ පැත්තේ මොකද වෙන්නේ කියලා වියලි කෝෂයෙන් නිකුත් කරන ධාරාව වියලි කෝෂයෙන් නිකුත් කරන ධාරාව කොයි පැත්තේද ලියන්නේ මේ පැත්තේ වියලි කෝෂයෙන් ලබා දෙන ධාරාව සමානව බෙදී බල්බ් A, B බල්බ හරහා සමාන ධාරාවක් ගමන් කරයි. එනම්
බල්බ දෙකේ දීප්තිය බල්බ දෙකේ දීප්තිය එනම් බල්බ දෙකේ දීප්තිය සමාන වේ නම් බල්බ දෙකේ දීප්තිය සමාන වේ හරි ඊට පස්සේ අඳිමු අපි දෙවැනි අවස්ථාව बस आप याद आ रहे निगमने लिए मु दें मगर तो करने लगे बाल्ब तू ना दा दान रीना दान इन दान अरे धन ऋण धन ऋण धन ऋण हरि ए बी सी देखने की अंदर हरि सर हरि अनिता तंदर द हविशा देव में अंदर द ओह सर ओह हरि यानि मैं क्या डरते लिया अंदर A සිට B ට යන විට ඒ නැත්නම් A බල්බේ සිට B බල්බයට යන විට A බල්බේ සිට B බල්බයට යන විට බල්බය හරහා යන ධාරාව බල්බය හරහා යන ධාරාව ක්‍රමක්‍රමයෙන් අඩුවේ ක්‍රමක්‍රමයෙන් අඩුවේ ක්‍රමක්‍රමයෙන් අඩුවේ එමණිසා 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 බල්බවල දීප්තියද එමණිසා බල්බවල දීප්තියද බල්බවල දීප්තියද
ඒ පිළිවෙලටම අඩුවේ ඒ පිළිවෙලටම අඩුවේ හරි ඊළඟ මේ පැත්තේ ලියන්න සමාන්තරගත පාල් පද්ධති පැත්තේ ලියන්න හරි බල්බ 3ට බල්බ 3ට ධාරාව බල්බ 3ට ධාරාව සමානව බෙදී යන නිසා බල්බ 3ට ධාරාව සමානව බෙදී යන නිසා බල්බ 3ම එක සමාන දීප්තියකින් දැල්වේ එක සමාන දීප්තියකින් දැල්වේ නමුත් නමුත් එක දීප්තිය සැලකූ විට එක බල්බයක දීප්තිය සැලකූ විට නමුත් එක බල්බයක දීප්තිය සැලකූ විට එය 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 එකට වඩ එය එක අවස්ථාවට වඩා එය එක අවස්ථාවේදී කියන්නේ ඒ එක අවස්ථාවේදී බල්බයක දීප්තියට වඩා බල්බයක දීප්තියට වඩා අඩුය ඊට හේතුව එකනම ලියන්නේ ඊට හේතුව වන්නේ දෙක අවස්ථාවේදී එක් බල්බයක් හරහා යන ධාරාව බල්බයක් හරහා යන ධාරාව එක අවස්ථාවට වඩා අඩුය හරි මේක යටතේ වෙනම පාටකින් ලියන්න තරුවක් දාලා මේක යටතේ වෙනම පාටකින් ලියන්න තරුවක් දාලා
බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට බල්බ වල දීප්තිය බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට බල්බවල දීප්තිය ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට බල්බවල දීප්තිය ක්‍රමක්‍රමයෙන් අඩුවේ ක්‍රමක්‍රමයෙන් අඩුවේ देख अवस्था अड़ते बल्ब समांतरगत संबंध कल विट बल्ब समांतरगत संबंध कल विट बल्ब सियाल हिम दीप्तिय බල්බ සියල්ලෙහිම දීප්තිය එක සමාන වේ මාත්‍රිකාව දාගන්න ඒකෙන් පස්සේ එතකොට අපි සමාන්තර ගත ශ්‍රේණිගත බල්බ පද්ධතිය ගැන කතා කරලා ඉවරයි මාත්‍රිකාව දාගන්න सरल विद्युत परिपथ सरल विद्युत बल परिपथ अरे सरल विद्युत परिपथ එයඩතේ එක කියලා දාලා ලියන්න විදුලි පන්දම මුලින්ම අපි කතා කරන්නේ විදුලි පන්දමේ තියෙන පරිපථය ගැන සරලම පරිපථය අපිට හම්බෙන හරි විදුලි පන්දම හරි විදුලි පන්දම කියලා ලියලා ඔයාල ඉඩ තියන්න ඕන 10 17 රුපිය අඳින්න අරිද ඉඳ තියන්න ඕන 10 17 රුපිය අඳින්න හරි හරි ඉඳ තියලා පහලින් ලියන්න මෙන්න මෙහෙම වියලි පන්දමේ වියලි පන්දමේ තිබෙන කෝෂ වියලි පන්දමේ තිබෙන කෝෂ මොන ආකාරයට සම්බන්ධකද ශ්‍රේණිගත ආකාරය සමාන්තර ආකාරයට සම්බන්ධකද තියෙන වියලි කෝෂයේ තියෙන වියලි විදුලි පන්දමේ තියෙන වියලි කෝෂ ශ්‍රේණිගත ආකාරයට සමාන්තර ආකාරයට සම්බන්ධ කරලා තියෙන ශ්‍රේණිගතව හරි විදුලි පන්දමේ තිබෙන කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත නමුත් නමුත් ස්විචය අසලින් සන්නායක කම්බිවල
සන්නායක කම්බිවල සම්බන්ධතාවය සම්බන්ධතාවය සුවිචය අසලදී බිඳ වැටී ඇත බිඳ වැටී ඇත ඒකටම ලියන්න නමුත් නමුත් ස්විචේ තල්ලු කළ විට නමුත් ස්විචේ තල්ලු කළ විට නමුත් ස්විචේ තල්ලු කළ විට පරිපතය පරිපතය පද බේරියන් විවෘත කර ඇති තැනේදී විවෘත කර ඇති තැනේදී වරහන් ඉදල් ලියන්න බිඳ වැටි ඇති තැනේදී බිඳ වැටි ඇති තැනේදී වරහන් වහලා සන්නායක කම්බිවල සන්නායක කම්බිවල සම්බන්ධතාවය සන්නායක කම්බිවල සම්බන්ධතාවය නැවත තහවුරු කර නැවත ඇති කරයි නැවත ඇති කරයි නැවත ඇති කරයි එවිට පරිපතය හරහා එවිට පරිපතේ හරහා ධාරාව ගලන නිසා එවිට පරිපතේ ධාරාව ගලන නිසා බල්බය දැල්වේ බල්බය දැල්වේ හරි බල්බය දැල්වේ හොඳයි බලන්නකෝ මම පෙන්නන්නම් හරි මොකද්ද මේ ස්ටෝච් එක ගැන සිද්ධිය කියලා හරි එළවත මම ෂෙයා කරා වුණා ස්ක්‍රීන් එක වීඩියෝ ඔෆ් කරන්න හරි දැන් ටෝච් එක සර්කිට් එක තියෙන මෙන්න මේ විදියට. ඇතුලේ පරිපතේ තියෙන මෙන්න මේ විදියට. හරි. බැටරි දෙකක් තියෙනවා. මෙයාගෙන් එන කරන්ට් එක මෙහෙම මේක දිගේ ගිහිල්ලා බල්බේ පත්තිර ඔහොම එළියට ඇවිල්ලා. හරි. මෙහෙම යන්න පරිපතයක් හදලා තියෙනවා. හැබැයි මේ ස්විච් එක තියෙන දැන්නේ මොකද වෙලා තියෙන්නේ? මෙතනදී පරිපතේ බිඳ වැටලා තියෙනවා. විවෘත වෙලා තියෙනවා. හරි. ස්විච් එක ඔෆ් කරලා. හැබැයි මෙයා ඉස්සරහට තල්ලු කරපුවාම හරි එතකොට මෙයා මෙතන ගෑවිලා මේ පරිපතය එන්න මෙහෙම සම්පූර්ණ වෙලා ධාරාව ගමන් කරන පටන් ගන්න. එතකොට බල්බය දැල් වෙනවා. එතකොට බල්බය දැල් වෙනවා. ආයිත් මං කියනවා ගන්න ස්විච් දෙකක් ශ්‍රේණිගත සම්බන්ධකල් තියෙන මෙතන යම් කිසි කරන්ට් විද්‍යුත් ධාරාවක් යනවා. යන විද්‍යුත් ධාරාව බල්බේ ධනාග්‍රයෙන් ඇතුළට ගිහලා ඕම් බල්බේ ක්‍රියාත්මක කරලා ඊට පස්සේ ඍණාග්‍රයෙන් එළියට එනවා. එළියට ආපුවාම කෝල් එකක්
එළියට ආපුවාම මෙතන තියෙන ස්විච් එකක් හරි ස්විච් එකක් තියෙනවා මෙතන එතකොට හරි මෙන්න මේ ස්විච් මෙන්න මේ මැතින මැදි හිදස නිසා මේ පරිපතය බිඳ වැටෙනවා හරි මේ මැද්දෙන් තියෙන හිදස නිසා මේ පරිපතය බිඳ වැටෙනවා ඒ කියන්නේ මෙතන ඉහළට ධාරාව යන්න බෑ හැබැයි ස්විච් එක ඉස්සරහට තල්ලු කරපුවාම මේක මෙතන ගෑවෙන එතකොට මෙතනින් මෙහෙම එන කරන්ට් එක මේ ධනාග්‍රේ මෙහෙම ඇතුළට යන කරන්ට් එක මෙතනින් එළියට ඇවිල්ලා හරි එන්න මෙහෙම පරිපතේ දිගේ ගමන් කරන්න පුළුවන් ආකාරයට සකස් වෙන. එතකොට මුළු පරිපතේ හරහාම ධාරාව ගමන් කරනවා කියන්නේ බල්බ් එක හරහා දිගින් දිගටම ධාරාව ගමන් කරන. එතකොට මේ පරිපතේ බල්බය දැල් වෙනවා. ඒ කියන්නේ විදුලි පන්දම දැල් වෙනවා. හරි. පැහැදිලිද? තේරුණාද? විදුලි පන්දම දැල් වෙන්නේ කොහොමද කියලා? අදීෂා තේරුණාද නැද්ද? තේරුණා මන්දිරා තේරුණා සර් තේරුණා හරි හොඳයි තේරුණ නැති ළමයි ඉන්නවනම් කියන්න ඕනේ ඒ කියන්නේ අර ස්විච් එක ඕෆ් කරලා තියෙන වෙලාවට සර්කිට් එක එතනින් කැඩෙනවනේ එනි මෙහෙම අර මෙහෙම ස්විච් දෙක මෙහෙම මෙතන මේ ස්විච් එක ඉදන්න එතකොට කොහොම තියෙද්දි මෙහෙමනේ දැන් තියන්නේ අක්කක් මෙහෙම තියෙනවා මේ පෙතල අරගන්න හරි මෙහෙම තියෙද්දි දැන් මෙයා සම්බන්ධ වෙලා නැහැ හරි මෙතන හිදසයි ඒ හිදස නිසා මේකේ යන කරන්ට් එක මේක දිගේ යන්න බෑ මෙතනින් මේක දිගේ යන කරන්ට් එක මෙහෙම මෙතනින් මේක දිගේ යන්න බෑ ඒ මෙතන හිදසක් තියෙනවා හැබැයි මේක මෙයා මොකද කරන්නේ ඉස්සරහට තල්ලු කරපුවම හිදස නැතිලා මේ දෙන්නම කනෙක්ට් වෙනවා තල්ලු එකලන් ගෑවෙන එතකොට මේකේ දිගේ යන කරන්ට් එක මේක දිගේ මෙහෙම මේක දිගේ යන කරන්ට් එක මේ ඉස්සර මේ අග්‍රේ දිගේ ගමන් කරන්න පුළුවන් ඒවා සරලව සිද්ධ වෙනවා හරි ස්විච් එක කොහොම තියෙනවා ඕම එතකොට එතනින් එන කරන්ට් එක දැන් යන්න බෑ සම්පූර්ණ පරිපතේ ඉස්සරහට තල්ලු කරපුවා මේම ස්විච් එක වෙනස් වෙනවා එතකොට හරි දැන් කරන්ට් එක මේක දිගේ යන්න පුළුවන් එතකොට තමා විදුලි පන්දමේ ඇතුලේ තියෙන පරිපතේ හරිම සරල පරිපතයක් අපිට තියෙන ප්‍රාථමිකම පරිපතය හරිද ඊට පස්සේ ආලෝක අලංකරණය ගැන තියෙන බලන්න ක්‍රියාකාරකම 10 5 ක්‍රියාකාරකම 10 5 පේනවද හරි ක්‍රියාකාරකම 10 5 ආලෝක අලංකරණ පරිපතයක් හදලා තියෙන්නේ හරි ආලෝක අලංකරණ පරිපතයක් හොඳයි දැන් මෙන්න මේ ආලෝක අලංකරණ පරිපතේ වැඩ කරන හැටි පේනවනේ කිලෝ ක්‍රියාකාරකම 10 5 ඒ කියන්නේ පිටු අංකය 24 24 උඩම හරි එතකොට කියනවා මේකේ හරි මුලින්ම නිල් සහ නිල් නිල් කියන LED ටික වෙනම් පත්තු කරන් කොළ ටික වෙනම් පත්තු කරන් ඊට පස්සේ රතු ටික වෙනම් පත්තු කරන්න ඕන ස්විච් ටික අදාළ විදිහට සෙට් කරන්න කියලා කියනවා හරි මේ ස්විච් ඊට පස්සේ ඕෆ් කරලා ඔන් ඕෆ් කරලා විවෘත කරලා සංවෘත කරලා තොරණක ආකෘතියක් ඔයාලට බලන්න කියලා කියනවා ওই විදිහට සර්කිට් එක හදලා ආලෝක අලංකරණ සර්කිට් එක හරිද එතකොට ओके वाला हितान नॉन दें मैं एक के बाल्ब की पे आती है ना मान नील ती है ना वार रातु ती है ना पाल्ले आती है ना मतलब रातु बाल्ब देखा ग्रीन ती है ना नील बाल्ब देखा किडुली ती है ना कोलापाट बाल्ब देखा को मनाहारी बाल्ब ती है ना दें मैं पारिपाते हो मत ये दिन हरी පරිපතේ වන්නොම තියෙද්දී බැටරි ගන්න ගොඩක් හරි පිට කියනවා සලා මේ බල්බ දෙක විතරක් පත්තු කරන්න මේ බල්බ දෙක විතරක් පත්තු කරන්න මේ බල්බ දෙක විතරක් පත්තු කරන්න හරි අපිට මේ බල්බ දෙක විතරක් නෙමෙයි ඔව් හරි රතු LED පමණක් දැල්වන්න කොළ LED පමණක් දැල්වන්න ඊට පස්සේ නිල් සහ කොළ LED දෙක එකවර දැල්වීමට ස්විච් අඳින්න කියලා. හරි. මේක හිතන්න ඕනේ එතකොට. හරිද? බල්බයක් දැල්වෙනවා කියන එකේ තේරුම මොකක්ද? එයාගේ හරහා ධාරාවක් යනවා කියන එක. බල්බයක් දැල්වෙන්නේ නැහැ කියන එකේ තේරුම මොකක්ද? එයා හරහා ධාරාව යන එක නතර කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපිට මුලින්ම ඕන රතු පාට බල්බ විතරක් පත්තු කරන්න. ඒකේ විතරක් දැල්වන්න. කොළ පාට බල්බ නැති වෙන්න ඕන. මේ කොමනාද නිල් පාට බල්බත් නැතිව රතු පාට විතරයි දැල්වෙන්නේ. එතකොට
රතුපාට විතරක් දැල්වෙන්න ස්විච් එක දාන්න ඕන කොහෙටද කියලා බලන්න ඕන. හරි ස්විච් කොහෙට කොහෙට දාන්න ඕනද? ඊස්සේ කොළපාට විතරක් දැල්වන්න ස්විච් කොහෙට කොහෙට දාන්න ඕනද? හරි. ඊට පස්සේ මේ දෙන්නම එකවර දැල්වන්න ස්විච් එක කොහෙට දාන්න ඕන? ළමයි හිතන්න ඕන. හරිද? ළමයි හිතලා මේක හදන්න ඕන. හරි? හදලා මට කියන්න ඕන. මම ඔයාලට උදව්වක් කරන්න මෙන්න මෙහෙම මම වෙන සර්කිට් එකක් අරන්න. එන්න මෙහෙම බල්බ් දෙකක් තියෙනවා කියන්න. මෙහෙම බල්බ් දෙකක් තියෙනවා. හරි. මෙතනින් අපි ස්විච් එකක් දාලා තියෙනවා. හරි. ඉතින් ස්විච් එකක් දාපුවාම එතනින් ස්විච් එකක් දාපුවාම මේ දැන් මේක ඔෆ් වෙලා ඔෆ් කරන්ට් ඒ කියන්නේ ඔෆ් කරලා තියෙන වෙලාවට විරුද්ධ වෙලාවට මේ එක්කෙනෙක් කරා කරන්ට් ගන්න මෙතන යන්න දෙන්නේ නැහැ බාධා කර. හරි. එතකොට ඔන්න බල්බ් දෙකම ඔෆ් කරන්න ස්විච් එක. එතකොට මෙයා දැන් සංවෘත කරලා කියලා හිතමු. දැන් බල්බ් දෙකම පත්තු වෙනවා. අපි එක්කෙනෙක් මොකද කරන්න ඕන? නිවන්න ඕන. මෙයා නිවන්න ඕන. මෙයා නිවන්න ඕන නිසා දාන මෙතන ස්විච් එක. ඔන්න එතකොට දැන් මෙයා ඔෆ් කරලා ඉතිපහ මෙයා හරහා යන්නේ නැහැ. මේ පරිපථය හරහා විතරක් කරන්ට් එක ගිහලා මෙයාව දැල්වෙනවා. හරි. ඊපස් කියනවා මෙයා විතර පත්තු කළා මෙයාව නිවන්න. එතකොට මෙයාගේ ස්විච් එක සංවෘත වෙන්න ඕනේ මේ වෙලාවේ. මෙයාව දැල්වන්න ඕන. මෙයාව ඔෆ් කරන්න ඕන. මෙයාව ඔෆ් කරන්න මෙයා ගාව මොකද වෙන්න ඕන? ස්විච් එක තියෙන්න ඕන. හරි. දැන් මුලින්ම තියෙනවා බල්බ් දෙකම පත්තු කරන්න ඕන ස්විච් එක. මේක දැන් මේකත් ඔන් කියලා හිතන්න. මේක ඔෆ් කරපුවාම මේක ඔන් කරපුවාම බල්බ් දෙකම පත්තු වෙනවා. හැබැයි මට මේක නිවන්න ඕන නම් මෙතන තියෙන ස්විච් එක මොකද කරන්න? ඔන් කරනවා. මේක නිවලා මේක පත්තු කරන්න ඕන. මේක නිවලා මේක පත්තු කරන්න ඕන. මේක ඔෆ් කරලා මේක ස්විච් එක ඔන් කරාන. හරි. ඒ විදිහට මේ රූප දිහා අවාරක් දිලා තියෙන පරිපතේ දිහා බලලා සහ එයාලා ඉල්ලන දේවල් දිහා බලලා ස්විච් දාන්නේ කොහෙට කොහෙටද කියලා තීරණය කරන්න ඕන ඔයාලා. හරි. ස්විච් දාන්නේ කොහෙටද කොහෙටද කියලා ඔයාලා තීරණය කරන්න ඕන බලලා. හරි. බලලා මට ඒ රූපය ඇඳලා එවන්න ඕන හැමෝම. තේරුණා නේද? ඒ සර්කිට් එක දිහා බලලා කොහෙට කොහෙටද ස්විච් දාන්නේ? මේ බල්බ් දෙක විතර පත්තු කරන්න කොහෙටද ස්විච් දාන්නේ? මේ දෙක විතර පත්තු කරන්න කොහෙටද ස්විච් දාන්නේ? ඊට පස්සේ මේ දෙකම පත්තු කරන්න කොහෙටද ස්විච් එක දාන්නේ? උදව්වක් කරා. හරි. මේවා දිහා බලලා ඇඳලා එවන්න ඕන. අපි කොයි විදිහටද ස්විච් එක දාන්නේ කියලා ක්‍රියාකාරකම කියද? ක්‍රියාකාරකම 10 5. හරි. දෙක කියලා දාලා මාත්‍රිකාව දාගන්න. දෙක කියලා මාත්‍රිකාව දාගන්න. ආලෝක අලංකරණය. ආලෝක අලංකරණය කියන්නේ ලස්සන කරන්න බල්බ් තැන් තැන් වල දාන එක. ආලෝක අලංකරණය. හරි. ආලෝක අලංකරණය කියලා ලියලා වල කෙලින්ම ක්‍රියාකාරකම 10 5 කියලා ලිව්වා. හරි. 10 5 කියලා ලිව්වා. සර්කිට් එක ඇඳලා ඔය කියන අවස්ථාවන් වලට ස්විච් දාන්න ඕන. හරි. ඔය කියන අවස්ථාවන් වලට මේ කියන සර්කිට් එකේ බල්බ් පත්තු කරන්න දල්වන්න අවශ්‍ය වෙන ස්විච් ටික සෙට් කරන්න ඕන. කරගන්න පුළුවන් වෙයිද? සමිත පුළුවන් වෙයිද කරගන්න? සමිත? ටිකක් අමාරුයි සර්. ටිකක් අමාරුයි. තේරුණ කවුද නිත්‍යම දාර පුළුවන් වේද? නිත්‍යම දාර පුළුවන් වේද? ටිකක් අමාරුයි සර්. අමාරුයි. මන්දිරා? මන්දිරා? ටිකක් අමාරුයි. ටිකක් අමාරුයි. හොඳයි. මම ආයෙත් කියලා දෙන්නම් මෙන්න මේ සර්කිට් එක කොහොමද කරන්නේ කියලා. ඔයාලට දීලා තියෙන සර්කිට් එකෙන් ඔයාලා හිතන්න ඕන අනිවාර්යයෙන්. හරි. ඔන්න බලන්න. මෙන්න මෙහෙම තියෙනවා දැන් පරිපථය. හරි. එතකොට දැන් ළමයි බල්බ දෙකම නිවන්න ඕනේ කියලා හිතන්නකෝ. කියනවා බල්බ දෙකම අපිට නිවන්න ඕනේ. බල්බ දෙකම නිවන්න නම් මෙතන ස්විච් එකක් දාපුවාම හරි. මේ ස්විච් එක ඔන් අවස්ථාවේදී බල්බ් දෙක නිවෙනවා. තේරෙනව නේද කැමරට? බල්බ් දෙක නිවෙනවා. ඕෆ් කරලා තියෙද්දි. ඔන්න දැන් ඕෆ් කරලා නැහැ. මේ ස්විච් එක ඔන් කරලා ඔන්න දැන් හරි ගස්සලා තියෙනවා. කරන්ට් එක දැන් යනවා. හැබැයි මට මෙයාව ඕෆ් කරන්න ඕන. නැත්නම් මෙයාව ඕෆ් කරන්න ඕන කියලා.
මෙයා ඕෆ් කරන්න ඕන නම් මොකද කරන්න ඕන මේ බල්බ් විතරක් දැල්වන්න නම් මෙයා ඕෆ් කරන්න මොකද කරන්න ඕන මොකද කරන්න ඕන මෙයා ඕෆ් කරන්න මෙයා විතරක් දැල්වලා මෙයාට යන කරන්ට් එක නතර කරන්න ඕන නේද එයාට යන කරන්ට් එක නතර කරන්න මොකද කරන්න ඕන සරි ඔව් කියන්න ස්විච් එකක් ගන්න ඔව් මෙතෙන්ට දාන්න ඕන ස්විච් එකක් කොට එයාට යන කරන්ට් එක නතර වෙනවා සෙ මෙයාගේ ධාරා පාලනය කරන්න ඕන මෙයාටත් යන කරන්ට් එක මෙයාවත් ඔන් ඔෆ් කරන්න ඕන එයාටත් වෙනම ස්විච් එකක් දාන්න ඕන දැන් හරි මේ ස්විච් එක ඔන් කරපහම බල්බ දෙකම පත්තු වෙන එක වර හැබැයි මේක ඕෆ් කරලා මේක ඔන් ඕෆ් කරොත් එහෙනම් මේක පත්තු වෙන මේක විතර පත්තු වෙන මේක ඕෆ් කරොත් මේක පත්තු වෙන්නේ නැහැ හරි ඔන්න ඔය විදියට තර්ක කරලා අඳින්න ඕන ඔන්න ඔය කියන පරිපථය හරි පදෙන් දැ ස්විච් ටික අඳින්න ඕන හරි.